සාන ධර්මදේශනා ආදරයෙන් හරි ඒ ආදරයේ දිගුවක් වන විවාහයෙන් හරි අපි ඕනඔුන්ට ලංවෙනවා සමීපෙනවා අපි ඒ අයව නේද. අපේ කරගන්නවා දැන් වන ආදර සම්බන්ධයේ පවත්තුවාගෙන යනවා. ඇතැන් විට මේක විවාහයේ දක්වාම දිගු වෙනවා. විවාහය දක්වාම දිගු වෙලා. ඒ ආදරණීය බව බොහෝ කාලයක්න දෙන්නේ. දැන් මනෝවිද්‍යාවට අනුවන සයිකලෝජිවලට අනුවනං ඕඩම ගැඹුරු ආදරයයක්. ලිකුත් වවා මාස හටක් අඇදදි කල්ලිකුත්වවා ක්ල කියන්නේ අර ලැගතුකම සමීප බව අර හදවත් එකට පහස්සාගෙන ගැඹුරු ආදරයක් කලාන උපරි මේක අවුරුදු කහමාරකි එකන මාස දහටකින් එක නිවා වෙනවා ඊ පස යන නිකම්මනිකන් සරකුඩු දෙක් විතර. ඉර් පසර ික ලක සමුතින්ටන ඔයාමගේ මං ඔයාගේ කියලාලක් යාගෙන ගියාට අර ගැඹුරු ආදරේ ඇයට ිඳලු දක්වාගේ ආදරේ පවතින්දින එක ලෝකස්භාවයා එතකොට ආදරේදී හෝ විවාහයේදී සිදුවන අත්තරදිී තියෙනවා. අපි අත්තර දිතේරුම් ගන්න ඕන. ගොඩක් අයයි හිටිින් කනිිවෙලා ඉන්නවා. විවාහවුනත් හිටින් තනිවෙලා ඉන්නවා. ස්වාමියයාන් ස්වාමියයාගේ ලෝකෙක බිරිඳ බිරිඳගේ ලෝක. එතොර මේ දෙන්න ලක සම්මුතිීන්ටනුව මහත්තය න යි හස්වන න් වයි කිව්වට. මේ දෙන්නට දෙන්නගේ ජීවිත දෙගක්තියනවා දෙන්නට දෙන්න ලෝක ගක්තියනවා. එක තැන්ම්විට. මැරෙන තුරාාවට කාට කියෙත් නෑ කවුරුත් දන්නෙත්නෑ ඒක ඒ මිය දෙෙන අඇයත් සමඟ මියදිලායනවා. නමුත්න් ආදරේදි හෝ විවාහයේදී. යම් යම් අත්තැරදි සිද්ධ වනාට පස්සේ. ඒවා නිවැරදි කරගඩ පුළුව. අපි බලව මොනවත ඉස්සලාම සිද්ධවන අත්රද කියලා. ආදරනීය බවඩු වෙනවා. අර ආදරයේ පටන්ගත්ත මුල්කාලේ තියන ඒ. අ කුතුහලයේ ආදරය කරන්න කෙනා හොෙන ගතිය ඒක ටිකෙන්ටික ිින්ටික කල්ලෙකුත්වීමත් සමඟම අඩු වෙලා යනවා. ඒ ආදරනීය බව අඩුවීම ඔවන්න ඔඕන්ට දැනෙන්ටන්ගන්න ඔයා මංගැන ස්සර වගේ උනන්දු වෙන්න වැරද මාවව ඔන්න කියලා ඔන්න ප්‍රශ්නහටකට හේතුවෙන පළවෙනි කාරණ. ආදර්රනිය බව අඩුවීම. තින් ආදරනිය බව කියලා කියන්නේෙත් මේ මෛත්‍රය කරුණාවට සම්බන්ධික්සා එක නිසා මෙත් කරුණාසිත්තියන කෙනා ආදර්නීජව තමන්ගේ සහයකාව සහිකාව දින්නපතා නමුතමු ධර්ම දේශනා ශ්‍රමණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ ජටියයුට් නෑලිකා ව, දැන්මත් සබස්රයි් කරන්න බෙලයිකනය කලික් කරන්න. වස්සාන්න ධර්මදේශනා යටබ් නාිකාවස්සේ ප්‍රචාරය වන මෙම සමුදුර ධර්මාණු ශාසනාවේ ප්‍රධාන අරමටවන්නේ මීට වසර විසි පහකට පෙරපරලෝ සැපත් සෙබස්තියන් ආදරනීය පියානන්ට පින් අනමුදැන් කරමින් වස්සාන ධර්මදේශනා යුටබ් නාලිකාවස්සේ ධර්මදානුභය පින් කමක්සිදු කිරීමයි. එබෙනවෙන් පින් පර දායකත්වයගෙන කටයතු කළේ හලාවතු පල්ලම පදිංචි දැනට විදේශකතව සිටින අශෝකා මල්කාන්ති මහත්මියයි. අද දේශකන වහන්සේ අධිපූජනීය කැලනයේ අජිත ස්වාමීන් වහන්සේ අවසරයි අපි හාමුදුරුවනේ. සමන්තා චක්කවාලේ සුුවත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මන් මුනීරාජස්ස සුනන්තුසග්ගමොක්හදන් ධම්ම සවනෙ කාලු අයං බදන්තා ධම්මස් සවන කාලු අයං බදන්තා ධම්ම සවන කාලු අයන් බදන්ත नमो तस्य भगवतो अर्हतो सम्म संबुद्धस् नमो तस्य भगवतो अर्हतो सम्म संबुद्धस् नमो तस्य भगवतो अर्हतो सम्म संबुद्धस् සුත්තන්ත පිටකේ අංගුත්තර නිකායේ චක්කනිපාතෝ සාරනයවක්කෝ නකුලපිතු සුත්තන්ටි තුුන්ලෝකාග්‍රහු ශාතිිනායකයාණන් වහන්සේ වන ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේට අප හැම දෙ නාගේම නමස්කාර්ය වේවා. ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් මහා කරුණාව උපදවා. ලෝසතුන් කෙරෙහි ලෝකානු කම්පාවෙන් දෙසා වදහල ශ්‍රී සද්ධරමයටද අප හැම දෙ නාගේම නමස්කාරය වේවා. අනා කෝඩ්‍ය මහා රහතන් වහන්සේගේ නැරැඹි සැරියුත් මුගලන් මහාකස්සප ආනන්ද නන්ද රාහුල යන. නික්ලේසි උතුමන්ගේ පරපුරෙන් පැවතේන භාග්‍යතුන් වහන්සේගේ ආරෙමහා සංගරත්නයටද අප හැම දෙනාගේම නමස්කාරයවේවා සැදහැති කාරුණික පින්වතුනේ. අද ඔබ, මෙම ධර්මදේශනාව ශ්‍රවණය කරන්නට පෙර ඔය ඉන්න විදිහටම ඔබ ටිකක් වාඩිවිනිරියව්ව වාවිතා කොට පන්සිල් සමාදන්වෙෙන්ඩ. දැන් ඔබ හිටන් තෙවරක් නමස්කාරයේ කියන්න මාත් සමඟම කියන්න මෙහෙම. නමුතස් භගවතුූ අරහතු සම්මා සම්බුද්ධස්ස, නමුතස් භගවතුූ අරහතු සම්මා සම්බුද්ධස්ස, නමුෝතස්ස භකවතු අරහතු සම්මා සබුද්ධස්ස. මංකි වහම ඔබ කියන්න බුද්ධන් සරණංගච්චාමි ධම්මං සරණංගච්චාමි සංගං සරණංගච්චාමි දතියම්පි බුද්ධන් සරණංගච්චාමි දතිියම්පි ධම්මං සරණංගච්චාමි දතිියම්පි සංගං සරණංගච්චාමි තතිියම්පි බුද්ධං සරණග්චාමි තතිියම්පි ධම්මං සරණග්චමි තතිියම්පි සංගං සරණග්චාමි දැ ඔබ පන්සිල් සමාදවන්න මකිවහම් කියන්න පානාතිපාතාබේරමනි සිखाපදං සමාධයාමි අදිින්නාදාන වේරමනී සිखाපදං සමාධයාමි කාමි සු මිච්චාචාරා වේරමණි සික්ඛාපදන් සමාධයාමි මුසාවාදා වේරමණී සික්ক্ষාපදං සමාධයාමි සුරාමේරය මජ්්‍යපමා දට්ඨානා වේරමණි සික්කාාපදං සමාධයාමි මේ විදිරත් කියන්න උතුම් තිිසරණ සහිත වූ මාගමි පංචසීලය, මේ ජීවිතයේ යහපත පිණිස්සද නිදුක් නීරෝගී බව පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාරදුකින් අතමිදීම පිණිසද හේතුවාසනාවේවා සාදුකන්න. සාධුසාදුසා. ගරුතර මහා සංගරත්නය අවසරයි සැදැහැති කාරමික පින්නතුන සුපරදු ආකාරයට නොව මෙවැනි මාධ්‍යක අපිසාමාන්‍යෙන් ධර්ම දේශනාවට මුලපුරන්නේ දේවතාරාධනාවි. නමුත් අපිව ශ්‍රවණය කරන සෙදැහැතියන් ඇතැම්විට ඈත දුර රටක. මැද පෙරදිග වේවා. ඕස්ට්‍රෙලියාව වගේ රටකවේවා. ඇමෙරිකාව කැනඩාව එංගලන්තය යුරෝපයේ ඕනම රටකවේවා ලෝකයේ අස්සක මුල්ලක ගොහේ හෝ ඉඳලා. බ මෙම ධර්මාණු ශසනාව ශ්‍රාවණය කරනවනම් ඔබට ස්වාමින් වහන්සේ නමක් විසින් තිසරණයේ පිහිටවා පන්සිල් සමාදන් කිරීමක් බොහු විට සිද්ධ වෙනවා අඩුයි නමුත් අද දවසේදී ඔබ ඒවිදිහට තිසරණ පන්සිල්ලි පිහිටෙවේ ඔබතුළ ඔබ ගැනයම් පසුතැවීමක් කලකිරීමක් මානසික පශ්චාත්තාපවීමක් සිල්පද විිඳගැනීමක් සිද් වෙලා තියනවන දැන් ඔබ ඒකට ප්‍රතිකර්මයක් හැටියට ෙරන් පිහිට කරගෙන තෙරුවන් සරණ ගොස් පංජ සීලි අධිෂ්ඨාන කරගෙන සිල්වතෙක් සීලවන්තියක් බවට පත් වනා. දැන් ඔබ මෙතැන් සිට නිවරදි චරිතයක් වීමට ප්‍රතිඥ්ඥාවක් ලබා තුන්නා. මම පළමුුවත් දෙවනුවත් තුන්වෙනුවත් බුදුරජාණන් වහන්සසිව සරණයනවා ශ්‍රී සදධර්මය සරණයනවා ශ්‍රාවගක සංගරත්නය සරණයනවා සරණයනක් ල කියැන්නේ ම මෙතැන් සිට හදවතින්ම බුදුරජාන් වහන්සේ පිළිගන්නවා. බදුරජාන් වහන්සේගේ පනිවිඩේ පිළිගන්නවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ උපදෙස් පිළිගන්නවා කියන එක තමයි පළමෝ දෙවනුව තුන් වෙනුව තෙරුවන් සරණයාමෙන් ඔබ සිද්ධ කල්ලේ මේක ප්‍රතිඥාවක් ඉන් පසු ඔබ සතුන් මැරීමෙන් වලකින බවට සොරකමින් වලකින බවට කාමේ වර්දවා හැසිරීමෙන් වලකින බවට බොරුකීමෙන් වලකින බවට මත් පැන් මදරවය භාවිතෙන් වලකින බවටත් ප්‍රතිඥාවක් ලබා තුන්නා ප්‍රතිඥාවක් කියලා කියන්න හුදෙක් වචන එකතුවක් නෙවෙයි ඒක හිතට එකඟව ඔබ ඔබටත් ලෝකයාටට ලබා දෙන්න ගැඹුරු පනිවිඩයක් මම දැන් තෙරුවන් පිහිට කරගෙන ඉන්නේ මම පන්සිල් සමාධන් වෙලා ඉන්නේ දැම්මට තෙරුවනේ පිහිට තියෙනවා දැම්මන් පන්සිල්දී පිහිටි සිල්ව තෙක්සීලවදයක් කියලා ඔබ ඔබටම ගැඹුරු පනිිවිඩයක් ලබා දෙෙන තිසරණ පන්සිිල් කියන එක වැඩක් පටන්ගන්න කලින් තියන පූරවක්කෘුත්තියක් නෙමේ. තිසරණ පන්සිල් කළගෙන අප සංස්කෘතිකාන්ගයක් නෙමේ. තිසරණ පන්සිල් කළ කියන්නේ සෝතාපන්න වීමට හේතුවන මූලික උපකාරක ධර්මහතර ඇතකොට තිසරණ පන්සිල්ට සෝතාපත්ති අංග කියල කියනම්.ේ සෝතාපත්ති අංග තුළ පිහිට අතමයි අපි කටයුතු කළයොත්තේ. අදදවසේ දී මෙම දරමාණු ශාසන ඔබෝයත ගෙනීමේදී තම සැදැහැති දායකත්්‍ය ලාගෙන කටයුතු කරන ලබන්නේ හලාවත පල්ලම පදිංචි දැනට විදේශකතව සිටින අශෝකා මල්කාන්ති මහත්මිය විසින්. තිං අපි විදේශ්්‍රටක සිට මෙම දරමානු ශාසනාවට දායකත්ය ලබාගෙන කටයුතු කරුන් ලබන අශෝකා මල්කාන්ති මහත්මියට විදරත්නය යනන්ත ආශිර්වාදය වගේම සියලු දෙවියන්ගේ දේව පිහිට රැකවරන්න පතා සෙත්පතමින් ආශිර්වාද කරනවා පින්වත් ඔබතුමයට කායික මානසික නිදුක් නීරෝගී සුව සහනය සැලසේවා තෙරුවන යනන්ත ආශිර්වාදයෙන් සියලු යහපත් පැතුම් ඒ අයුරින්ම මල්පල දරත්වා කලපි සෙත්පතා ආශිර්වාද කරනවා වස්සාන ධරම දේශනා යෝ නාලිකාව තුළින් අදෝබට කියල දෙනවා නකුලපිතු සූත්‍රය ඇසුරෙන් ධර්මකාරණා විශාල ප්‍රමාණයක්. ධර්මකාණාව විශාල ප්‍රමාණයක් කළ කියන්නේ. අපේ ජීවිතයේ අපි පවත්වාගනයන්නේ කොහොමද පවත්වාගෙන ආවේ කොහොමද පවත්වාගෙන යායුත්තේ කොහොමද කියන බව මේ දේශනා වනුස්වාරය මං ඔබට පැහැදිලි කොට දෙනවා. ඔබ, ඇතැම්විට මෙන්න මේ විදිහ ප්‍රකාශ කරනවා මට ඔයා වගේ කෙනෙක් ඊළඟ ජීවිටෙත් ජාතිජාතිත් නිවන්දකින තුරුත් හමු වෙනවා නම් මං ඒකර දැන් හිත බැඳගෙනයින්දී මං ඒ තරං ඔයාට කැමති ඒ එක පැත්තක් කේ අනිත් පැත තමයි මට ඔහේ වගේ කෙනෙක් මට තමුසෙ වගේ කෙනෙක් දෑහැට මුලිච්චිවෙෙන් දෙපා සංසාරක වැරදිලාවත් මොන ගැහෙන්න් දෙපා හේ ලගේ යගේ හළඟක්කත් මට එපා අපි එහෙමත් කියනවනේ. එකතුළට කලෙන් කිව්වේ එකයි මේ දැංකිව්වේ කයිම මේ දෙකට බෙදෙන්නේ කොහොමද අපි පුද්ගලයකුට කැමතිවෙන්නේ මොන අනිසාද මුලින්වාපි පුද්ගලෙකුට කැමති වෙන්නේ බාහිර ප්‍රතිරූපය දැකලා හමේ පාට වෙඩ පුළුවන් ගැහැනු දැවිියක් නම් ගැනු ළමෙක් නම් කේස කලාපේ දකළ වෙඩ පුළුවන් අතේ ඇගලි නියපුතු තියාගරන්න විදිහට වඩ පුළුවන් ඇඳුම් අඳින ආකාරයට වවැඩ පුළුවන් පිරිසිදු නිසාෙන්ඩ පුළුවන් ඊට පස්ස අපි කතාබස් කරන ආකාර බලනවා. අදහස් දක්වන ආකාරය. අපේ කතාභාටත් අනිත් අයට වසඟ වෙනවා. බාහිර රූපයට කතාවට වසඟ වෙල්ලා ඔන්න සමී පැඇසුරක් පවත්වන්නට කැමති වෙනවා. සමී පැසුරක් පවත්තරනට කැමතුරට පස්සෙ මේක ක්‍රමාණුකූලව ගැඹුරු සම්බන්ධයක් බවට පත්වෙනවා. බැඳීමක් හටගන්නවා ඒ බැඳීම ආදරයක් බවට ප්‍රේමයක් බවට ආලයක් බවට පත්වෙනවා. දැන් දෙදෙන පෙම්වතුන් පෙම්වතියන් මේ දෙදෙනගේ ආදරයේ ස්තිරතාවය ලෝක සම්මුතින්ටනුව සිද්ධ වෙන්නේ විවාහයක් තුළින් විවාහවෙලා මාසහයක් අවුරුද්ද දෙකක් යනකොට ආදරේ කරන කාලයට වඩා දෙන්නට දෙන්නවා දැක ගන්නට හඳනු ගන්නට ලැබෙනවා. ඇතැම්මයි ඇතැම් අයිගේ තියෙන ගතිගුණවලට පහදිනවා. ඇතැම්මයි හිතනවා. මංකරගත්ත මෝඩකමක මහත. අනේ අපොයි ම වලේ වැටුණ නේද. මං මේ මිනිහට අහුනා නේද. මම මේ ගැනට අහුනා නේද කියලා. ඇතැම්විට මූුණට කියන්නේ. හිතින් හිතලා පශ්චාත්තාප වෙනවා. පසුත් ඇවිලි වෙනවා. නමුත් ඔබ දන්නවද බුදුරජාණන් වහන්සේ. වැඩහිටි කාලෙ උන්වහන්සේ මේ දෙදනෙක්ගේ ආකල්ප සම්බන්ධයට තමයි මුල් තැන දුන්නේ දෙදනෙක් නැවතවතාවක් මතු ජීවිතයකත් ඔවුන්ට ඔවුන් බවට පත්වෙලා එකම ගමනක් යන්නට අත්තල් බැඳගෙන අධිෂ්ඨාන කරගන්නවාන සිතනවනම් පතන වන මේ ප්‍රේමය මතු මතුත් ඉදිරි සංසාර ජීවිතවලත් මේ අුරින්ම පවත්වාගෙනන්නට අධිටන් කරගෙන ඉන්නවානම්. අන්න එහෙම අවස්ථාවන් වලට භාගතන් වහන්සේ හරි අපූරු උප දෙසක් දෙනවා. දෙදනාට දෙදනා තුළ සමාන ගුණ ධරම තිබෙන්න්නට ඕන කියනවා. මොනද මේ දෙදනාට දෙදනා තුළ ඇති සමාන ගුණ දර්ම කෙලක කියන්නේ. දෙදනාටම සමාන ශ්‍රද්ධහවක් තියෙන්න්නට ඕනේ. දෙදනාටම සමාන සීලයක් තියනට ඕනේ. දෙදනාටම සමාන ත්‍යයාගයක් තියනට ඕනේ. දෙදෙනටම සමාන ප්‍රඥාවක් තිබෙන්න්නට ඕනේ. මම තවත් ඒක සරල කල්ල ඔබට කියල දෙන්න. ඒ ආදරයෙන් බැඳිලයිඉන්න දෙදනා මේ ජීවිතෙත් අරබුද රහිත වර්බු දාවම කරගෙන. ජීවිතය එකම පැතුමක් අදහසක් ඇතිව. මේ ජීවිතෙත් ගතකොට මේ ජීවිතයෙන් මත්තෙත් ඔවුනවන් ඔවුනඔවුන්ගේ වෙඩ පතන වනම්. ඒ දෙදෙනට ඕන කියනවා. සම සද්ධ සම සද්දහ කැල කියන්නේ. දෙෙදෙනටම භාගතුන් වහන්සේ පිළිබඳව භාගතුන් වහන්සේ වදාළ පණීවිඩය පිළිබඳව භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයන් පිළිබඳව පහන් සිත තියනට ඕන එතකොට ගෑල්ලමයටත් භාගතුන් වහන්සේ ගැන ශ්‍රී සද්ධරමය ගැන ශ්‍රාවක සංගයා ගැන පැහැදීම තියෙනවා. පිරිවිළමයාටත් ගෑල්ලමයාට තියෙන තරමින්ම භාගතුන් වහන්සේ පිළිබඳවත් ශ්‍රී සද්ධර්මය පිළිබඳවත් ආයමහා සංගරත්ය පිළිබඳවත් සමාන සද්ධවක් තියෙනවා එතකොට දෙදෙන සද්ධහවෙන් සමානයි. හරියට තරාදයේ තැටි දෙක සමාන වනා වගේ. ඊට පස්සේ ගෑල්ලමයාටත් පිරිමිළමයාටත් කියන දෙදෙනටම සමාන සීලයක් තියනට ඕනෙ. ගෑල්ලමය පිරිමිලමේ දෙදෙනම සතුන් මැරීමෙන් වැළකිලා ඉන්නේ. සොරකම් කිරීමෙන් වැලකිලා ඉන්නේ. කාම මිත්‍යාචාරයෙන් වැලකිලා ඉන්නේ. බොරු කීමෙන් වැළකිලා ඉන්නේ මත් පැන් මද්‍රවය භාවිතයෙන් වැළ කලා ඉන්න. එතකට දෙදනාම සීලයෙන් සමානයි. දෙදෙනම පින් කරන්න කැමති. දෙදෙනම පරිත්‍යයාගශීලී කෙනෙක් යෝජනා කළොත් අපි අසවල් තැන්ට මේ උපකාරය කරමමුකිල් බොම හොඳදයි. අපි අසවල් තැන්ට අසවල් දානීදෙන් බොහම හොදයි. අසවල් දීත් පූජා කර බොහොම හොඳයි කියලා දෙදෙන අතර පරස්පරතා ඇති නොවී දෙදනාම සාකච්ඡාකට සමානව ඒ පරිත්‍යාගයට ඒ දානයට ඒ උපකාරයට නැඹුරුව කටයුතු කරනවා. ඒක සමචාගා කියල හඳුන්වනවා. සම ප්ඥා සමාන ප්‍රඥාවක් ගෑල්ලමයටත් තිීන් නි පිරිමිලමයටත් තියෙනට ඕනු. එතකොට සමාන ප්‍රඥාවක් කල කියන්නේ. මේ ලෝකයේ හැම දෙයක්ම කරුණු තුනකට අයත්. ඒ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ ලෝකේ හැම දෙයක්ම නැසෙන්නේ දවේ වනසෙන්නේ දවේ. නැසිලා වනසිලා යන දේවල් තුළින් උපතින්නේ දුකයි. නැසිලා වනසිලා යන නිසා ඒ දේවල් වලින් උපදින්නේ දුක නිසා. ඒවා අපිට ඕනඕන විදිහට අපේ වසගේ පවත් වෙනු හැකි අනත්ත මේ හැම දෙයක්ම අපේ වසන්ගේ පවත්වන්ඩ බෑ අනාත්මයි කියලා දෙදනාම හොඳින් තේරුම් අරගෙන අවබෝධ කරගෙනන්නවා. හඳුුවනවා සම ප්‍රඥාව හැටියට භාගතුන් වහස දේශනා කරනවා මෙන මේ සමාන ශ්‍රද්ධාව තියෙනවාන සමාන සීලයේ තියෙනවාන සමාන තයාගේ තියෙනවානක් සමාන ප්‍රඥාව තියෙනවාන මෙන මේ කරුණු හත්තර සමම පවතිෙනවාන ඒ දෙදෙනට මේ ජීවිතෙත් නිරවුල්ව අරබුද රහිතව එකම හිටින් එකම පැතුමින් එකම අදහසින් ලස්සන ගමනක් යන්න පුළුව ඒ විතරක්ඩමි මරණයෙන් මතු ඔවුන්ගේ පැතුම පරලෝවදිත් එකට එක් වෙන්න නම් ඒ පැතුමත් ස්තකරගණඩ පුළුවන් කියලා භාගතන් වහන්ස දේශනා කරනවා. දැම් බලන්නඋනාස හැම නිතරම වදාරන්නේ කෙලෙස්වලින් අත්මි දෙන්න දුකෙන් අත්මි දෙන්න සංසාරයෙන් අත්මි දෙෙන්න්න සතරාපායෙන් අත්මි දෙෙන්ද නමුත් උන් අහස දන්නව හැම දෙනාටම එකම විදිහට වීරිය නෑ එකම විදිහට සිහිය පිහිට අන්නේ විදිහට නුවනින් විමසීමේ හැකියාව නෑ. එකම විදිහ කුසලතා නෑ. තර ඇතැම්මයි ආදරී වෙලිල බැඳිලා ගුණධරමත් දියුණු කරගෙන යන්නට කැමති. දැන් එහෙමයි වර්තමානය තුළ බොහෝමයක් ඉන්නම්. ඇතැමිට පැවිදිවෙන්නේෙ නෑ. ලොකූ ගුණ ධර්ම දියුණුවක් කරා යන්නටත් බෑ නමුත් ආරක්ෂාකරගන ගුණධර්ම පිරිහෙන වට කැමතිත් නෑ. එතකොට ඇය දැහැමිව රැකියාවක් කරමින් විවාහවෙලා. දරුවන් පෝෂණය කරමින් පිළිවෙත් පුරාගෙන ආදර්ස සම්පන්න ගිහි ජීවිතයක් ගෙවනවා. එතකොට මේ තුල කාමයක් තියෙනවා. දුකක් තියනවා බැඳීම් තියෙනවා. නමුත් ඒ අය ගුණධර්ම එකින් එක එකින් එකතු කරගෙන තියෙන්නේ සසරේ රැඳෙන්න්න නෙ මේ සසරෙන් නිදහස් වෙන්දැයි. අනක මේක බුදුරජාන් වහන්සේ දාල කරමයක්න. දෙදෙනටම රුවන් කෙරෙහි සමාන ශ්‍රද්ධාවක් තියෙනවාන ඒ ශ්‍රද්ධාවම සසරෙන් එතරවීමට උපකාර කරන මූලි ධර්මයනේ දෙදෙනටම සමාන සීලයක් තියෙනවනඒ සිල්වත්වීම සුගතියට හේතු වෙනවනි දෙදනාටම සමාන ්‍යයාගයක් තියනවන ඒ අත හැරීම කෙලෙස් අත්හැරීම දක්වා දියුණු වෙනවනේ දෙදෙනටම සමාන ප්‍රඥාවක්තියනවන ඒ ප්‍රඥාාවම තුලින් කිය වෙන්නෙම අනිත්‍ය දුක්ක අනාත්ම පිළිබඳ වන හේතු පල ධර්මය පිළිබඳව. දෙදෙනම තමන්ගේ ආදරය තුළ නිවන දක්වාම යන සුදුසුකං කුසලතා සපුරාගන්නට සමත් වෙනවා බලනකු බුදුරජාන්සික දියුණු ක්‍රමය හිතිං බැඳිලා ඉන්න අයට ඒ බැඳීමට හානින්න කරගන්න නැතුව අනු පිළිවෙලේ නිවනකාරා යන ාවතුන් වහන්සේ කරුණු හතරකට කැටිකොට දක්වනවා ආදරයෙන් ප්‍රේමේෙන් වෙලිලා ඉන්න අයට පවා ස කොච්චර සාධහරණයිදි කළ බලන්නකෝ. කොච්චර සම බරයිද. කොච්චර මධ්‍යස්ථයිද. තියක නිසා මේ ප්‍රශ්න ඇහවේ නකුල කියලා ගෘහපතියෙක්. නකුල ගෘහපති මේ විදිහට තමන් සමඟ ආදරින් බැදිච්ච ජවතියක් විවාහ කරගත්තා. විවාහ කරගෙන මේ අය ආදරස සම්පන්නව දරුමල්ලන් එක් ජීවිතේ සැඳෑ සමය වෙන කන්ම ගත කලා කවදවනත් මේ ජීවිතයේ අත්හැරදානට සිද්ධ වෙනවන ජීවිතයේ අතහරන යුගයක්කාවා ඒ දවස්සල අපගේ භාගතුන් වහන්සේ භග්ග කියන ජනපදයේ සුන්සුමාරගිර බෙහෙස කලා වන මිගදායයේ තමයි වැඩ සිටිය ඒ කාලේ නකුල කියන මේ ගෘහපතියක් වියපත්ව රෝගීව දුකට පත් වෙලා බහෝසේ ගිලන් වෙලා හිටිය ල සමයක් එහිදී මේ නකුල කියන ගෘහපතියාගේ බිරිද. නකුල මහත්තා තමන්ගේ ස්වාමිකුරුෂයාව අමතනවා ගිලන්ව දුක්කිතව සයනයේ සිටින තම ප්‍රිය සහයකයාව ස්වාමිකුරුෂයාව බිරිද විසින් අමතනවා බිරිඳ පවසනවා මහත්තයෝ. අපි ගැන අපේක්ෂාවෙන් මැරෙන්න්නට එපා අපි ගැන කළකකිව තමන් ගැනත් දූල පුතාලා ගැනත් තාත්ත කෙනෙක් කැටියට ස්වාපුුසයෙක් කැටියට තියෙන ලොකුම බැඳීම තමයි අනේ මගේ නොෝනට මන්න ඇතිකාලෙක මොකක්වෙේද. මගේ දරුවන්න මොකක්වෙේඩි කළ හිතෙනවන්න කෙලෙස් සහිත ලෝකයේ සාමාන්‍ය සිිවිලිහම තමයි අතහරින්න්න අහරින්කොට ෙම ඇහැරන්නේ ොද අතින් බැඳපු දෙයක් අතහරිට පුළුව. ලනුව කපලා ද වැ ගලොවලා අතැර ගන්නඩ පුලුවන් නමුත් හිතර දාලා තියන රැහැන හිතර දාලා තියෙන දංවැල එහෙම ලේසියෙන් ගැලවේද ගලවන්න පුළුවන්ද ඒහෙම ගලවන්ඩ බෑගල වෙන්නෙත් නෑ. ඉතිං මේ තම ස්වාමිපුරුසයාගේ දරුවන්ගේ තාත්තාගේ තියන මේ අසී මාන්තික සෙනෙහස ඒ අය කෙරෙහිෙතින බැඳීම මේ බිරිඳ තේරුම් අරගෙන දලතියනවා. ඒ බිරිද කියනවා. මහත්තයෝ. අපි ගැන අපේක්ෂාවෙන් මැරෙන්න්නට එපා මහත්තයවෝ අපේක්ෂාවෙන් ජොක්තව මරණයට පත්වෙනය එක දුකක්. අපේක්ෂා සහතව මරණයට පත්වීම පිළිබඳව භාගතුන් වහන්සේ ප්‍රසංසා කරලා නෑ. භාගතුන් වහන්සේ ගරහනවා මේ ලෝකේ තින දෙවල්ට හිත බැඳගෙන්න්න බභාවයට පත්වීම. මහත්තයෝ. ඔබට මෙහෙම හිතෙන්ට පුළුවන්. ඔබේ බිරිඳවන මම නකුල මාතාව. ඔබේ මරණයෙන් පසු දරුවන් පෝෂණය කරන්නට ගෙදර කටයුතු කරන්නට නොහැකි වන්නේයේ අනුවිය දරුවන්ගේ යුත්තුකාං ෂ්ත කරන්නට තමන්ගේ කටයුතු සිද්ධ කරගන්නට අනේමයාට පුළුවන් වෙයිද මන්න්නති කාලෙක මහත්වයෝ. එහෙම හිතන්නටපා මට කපු කටින්නට පුළුවන්. එලුලෝම් වෙලුම් නෙලන්නට මම දක්ෂයි එක ය මැහුම් කර්මාන්තයට දක්ෂයි කෙනෙගෙන කියන් ඇඳුම් මහන්නට දක්ෂයි. මහත්තයෝ වැරිවෙලාවත් ඔබේ මරණය සිද්ධ වුණනොත්. දරුවන් පෝෂණය කරන්නටත් ගෙදර කටයුතු කරන්නටත් මට හැකියාව තියෙනවා. එක නිසා ඔබ අපේක්ෂහ සහිතව මර්ණයට පත්වෙන්ඩ එපා මහත්වයෝ අපේක්ෂාවෙන් යුක්තව මරණයට පත්වෙනක දුකක් අපේක්ාවෙන් යුක්තව මරණයට පත්වීම භාගතන් වහන්සේ විසින් ප්‍රසංසාකරලනෑ භාගත වහන්සේකට ගරහලා තියෙනවා දැන් බලන්න නකුල පිතා මේ ගෘහපතියා දරම මේ දැනගෙන හිටපු නිසා තම බිරිද මරණය ගැන කරුණු කියනකොට උදහස් වුනාද තරහගයාාද කේන්තිගියාද දත්මිටිකෑවද කඩා පැන්නද එෙමකුවත් නෑ. ධර්මයේ නොදන්නා කෙනෙකුට මේ අවවාදික කරන්න බැෑ බලාගෙනෙම මැරණකල් නේද නාඩගන්න නටන්ද මගති උඹගේ හැටි දන්නවා නෙම නොදන්නවා කියලලා හිතන් දෙපා බයි කියලවෙරලා ඇහෙමර ඇති වැරදි නැති වැරදි අරගෙන වරණාසන්න මොහොතේ වෛරී සිටන් තමයි මේ ලෝකින් සමගණ්ඩ හදන්න දැම් බලන්න මේ බිරිඳ කොච්චට ධාරණයද කියලා මෙත්සිත් කරුණා පෙර දැරවල් මරුදුව මොලොක්කො කරුණු කියනවා ධර්මය කියනවා පි ගැ ලාපොරොතු තියාගන වැලවීන් සමගන් දෙපා එක දුකක් භාගතුන් වහන්සේ පවා අපේක්ෂ සහිතෝ මරණයට පත්වීම ගැරහීමට ලක් කරලා තියෙනවා එක නිසා ඔබ අපි ගැන හිතේ තියන බැඳීම අත් හරන්න කියලා කියනවා බලන්නකෝ එතකොට මේක ඇහෙනකොට මේ කහන්නකොට දරමේ හෙසරෙන කෙන අල්ලගන්නේ තමන්ගේ බිරිඳවත් දරුවන්වත් දේපළවස්තුවත් නෙම දර්ම අල්ල න්න යිඒ ධර්ම මේ කියනෙකුට ධර්ම දන්න කියෙන ධර්මය අල්ල ගන්නවා. ධර්ම මේ නැතිෙන ධර්ම කියනෙකට ධර්මයටද දේශ කරලා අ අවවාධ කරණයව වෛරේෙන් අල්ල ගන්නවා තුවිි බලාගෙනවා මැරණගන්නේ නාඩගන්නටන්න්න හිටපිය මැරලම මලයක්ෙක් වෙලා හරි එනවා කියලා හිතෙනවා. එහම හිතනවා එතකොට කල්පනා කල බලන්න මේ දරුවල මනස අපි දුගතිය කරාම අරගෙන යනවා නමුත් ශක්තිමත් මනස අපි මෙලවන් සුගතියරත් අර්ගෙන යනවා සුගතියෙන් අමා නිවන දක්වාම අරගෙන යනවා ගිනිසා ඔබේ හිත විතරක් විශ්වාස කරන්න දෙ එපා භාගතුන් වහන්සේ වදාළ ප්‍රතිපදාව ශ්වාස කරඩ ධර්මේ විශ්වාස කරන්ඩ භාගතුන් වහන්සේ වදාල පණිවිඩේ තුළ ජීවත් වෙන්න. ඉට පස්සේ මේ අම්මා තමන්ගේ සැමියට කියනවා මහත්තයෝ ඔබට මෙහෙම හිතෙන්ට පුළුවන් මගේ බිරිද ම නැතිවිච්ච කාලෙක තවත් විවාහයක් කරගනීද කියලා.ඒ යනමින් සැමියයාට ටිකක් වයසයි. බිරිද සැමියට වඩා ටිකක් බාලයි. එතුර මෙතන එහෙම කතාවකුත් තියෙනවා පස්සේ ගැන සඳහන් වෙනවා. නකුල මාතා ගෘහපතනීය මාගේ ඇවෑමින් අන්න ව සැමීකු කරා යන්නය වශයෙන් මම නැතිකාලක මෙයා තවත් විවාහයක් කරගනී වදද මෙයගේ හිතේ තව මිනිහෙක් ඉන්නවද කියලා කෞුද දන්නේ කියලා එහෙම සැක ඇතිවෙඩ බැරිද. එහෙම සැක ඇතිවන්න පුළුවන්. ඒ කොහොමනත් මේ විරිද කියනවා මහත්යෝ. ඔබට හිතෙන්ඩ පුළුවන් ඔබ මැරමණට පස්සේ මන් තවත් විවාහයක් කර ගනී කියලා. ඔබ එෙම හිතන් දෙපා. යම් කලක අප විසින් සොලොස් වසක් පුරා ෘහස්ථ ප්‍රහ්මචාරී සීලිය සමාදන් වූයේද. දැම් බලට මේ රෘහපතියා මරණාසන්න මොහොතේ දැන් වැතිරලා ඉන්නවා තැමේ බරපතල අවස්ථාවක් ඒ වන විට ඒ දෙන්න ගෘවස්තයන් හැට ගිහියන් හැටියට බ්‍රක්්මචාරී සිල් සමාදන් වෙලාවරු දහසයක් වෙනවා එක එනම කායිකව ඹු සමියෙන් වැටියට එඇය මේ ඇසුරු කරලා නෑ තු බලන්ටක මේ ගිහි ගෙදර ගත කරන අයගේ මේ බලවත් බමසර බලවත් ගුණේ බලවත් සිහය බලවත් නුවන අදන මොන විකාරයද කිය හ ජාතිය වදෙනවා කියයි. හොම පුළුවන් දහයි කරන්න වනගතුවන හරණ කියය ගෙවල්ලටවෙලව විකාර කර කරින් නැතුව. නමුත් මේ ගිහි කෙනෙක් මේ කාන්තාවක් කියන්නේ ඔයයි මමයි බඹසර සිල් සුරකින්නට දැන් පටන් අරගෙන අරු දාසයක් වෙනවා. එය ඔබද දන්න හිය මමද දන්න හිිය ඒක නිසා ගෘහපතිය අපේක්ෂාවෙන් මැරෙන්න්නට එපා අපේක්ාවෙන් යුක්තෝ මරණයට පත්වීම දුකක්. පේක්ෂාවෙන් යක්තෝ මර්ණයට පත්වීම ගැන භාගතන් වහන්සේ විසින්. ගරහලා තියෙනවා. තුන් වන කාරණය. මහත්තයෝ. ඔබට මෙහෙම හිතෙන්ට පුළුවන්. නකළ මාතා ගෘහපතනය. නකුළ මාතා කළ කියන්න මේ උප දෙස්තෙන බිරිද්ද නකළ මාතා ගෘහපතනීය. මම නැතිකා භාගතුන් වහන්සේව දකින්නට කැමතින වන්නේය. භික්‍ෂු සංගයා දකින්නට කැමතින වන්නේය වශයෙන්. මම නැතිකාලෙක මෙයා. ාකතුන් වහන්සේට දන්ටිකක් පූජා කරන්න නැතිවෙයිද සගයාට දන්ටිකක් පූජා කරන්න නැතිවෙයිද තිසරණ අතහරීද කියලා ඔබට හිතෙන්න්න පුළුවන් ඔබ එසේ නොදැක්තයුක්තේය ගෘහපතිය ඔබගේ ඇවෑමෙන් මම වඩ වඩාත් භාගතුන් වහන්සේව දකින්නට කැමැත්තේ වෙමි වඩ වඩාත් භාගතුන් වහන්සේට ධන පූජා කරනවා වඩ වඩාත් සංගයා ඇසුරු කොට දන්පැන් පූජා කොට පින් කරනවා නිසා ගෘහපතිය අපේක්ෂාවන් මරණයට පත්වෙන් දෙපා ගෘහපතිය අපේක්ෂාවෙන් යුක්තෝ මරණයට පත්වීම දුකක් අපේක්ෂාවවිෙන් යුක්තෝ මරණයට පත්වීම ගැ ාගතන් වහන්සේ විසින් ගරහලා තියෙනවා කියලා ඔන්න තුන්වන අවවාදයත් කළ එතකොට පලවිනි ආවාදයම කදද ඔබ නැතිකාලක මම හෝ ඔබේ දරුවන් හෝ අනේ අනාත බවට පත්වවෙයිද දුක්විදීද අ මේයට සැප නොලබයිද ඒ වහිත හිතා ඉන්ඩෙපා ඔබ ඔබ අප ගැන තියෙන අදහස හිතින් අතහැරලා සුවසේ සමුගන්ඩ දැම් බලටක මරණ සතීට පපදිස්තනාකාරයනේ කාන්තාවක් විසින් බිරිඳක් විසි. දෙවන උපතිසමකක්ද. ඔය න ඇතිකාලක මම තවත් විවාහ කර ගනී කියලා හෙම විමතියට පත්ෙන්ඩ එපා. අපි දෙන්න දැන් රහස්තයන් හැටියට මම සරසිල් සුරකකින්නට. අතිිටන් කරගෙන දාසේ වසරක් වෙනවා ඒක ඔබත් දන්නවා ම ම දන්නවා. පුද්දුමයි. පුදුමෙනුත් පුදුමයි. තුංගුණවාදමකදද. ඔබ නැතිකාලෙක මම තිසරනය අත් හරීද. බුදුරජාණන් වහන්සේට දන් දෙෙන් නැතිවෙයිද. සංඟයාට ද දෙෙන් නැතිවේදි කල හිතන්න පුළුවන් හෙම හිතන්න්න එපා. මං ඔබ නැතිකාලෙක තව තවත් වැඩි වැඩියෙන් පින් කරනවා වැඩිවැඩියෙන් දන් දෙනෙනවා වැඩි වැඩියෙන් තොනරුවන්ට මගේ ජීවිතේම කැප කරනවා. ඔන්න හතරවෙනිි කාරණය කියනවා. ගෘහපතිය. ඔබට මෙසේ සිතෙන්නට පුළුවන් නකුල මාතා ගෘහපතනය මාගේ ඇවෑමෙන් සිල්පිරිපුන් නොකරන්නේීය වශයෙන් අනේ මේ යාමන් නැතිකාලෙක සිල්ටික රැකගනීද කෙලොබට හිතෙන්ට පුළුවන් ගෘහපතිය එසේ නො දැක්ක යුතුය මහත්තූ භාගතුන් වහන්සේගේ ගිහි ශ්‍රාවිකාවක් වූ සුදුවත් හදින සිිල්පිරිපු කරියෝ යම්තාවක් සිටින්නේද මමත් ඔවුන් අතර එකක්වෙමි භාගතන් වහන්සේගේ ගරමයට අනුව කටයුතු කරන කාන්තාව බොහෝමයක් ඉන්නවා සිල්වත් තැනැත්තිෝ ඒ සීලවන්තියන් අතර මමත් පිරිපුන් සිල් ඇති තැනැත්තියක් වෙමී කියලා තමන්ගේ මහත්තයාට බිරිඳ විසින් වලන්නකු ලබා දෙන්න ගැඹුරු පණිවිඩේ ගැඹුරු පිළිතුර යමෙකු හට මේ පිළිබඳව සැකයක් හෝ විමතියක් හෝ ඇත්නම්. භාගතන් වහන්සේ කළ වැඩ සිටින්නේ භග්ග ජනපදයේ සුන්සුමාරගේ බහෙස කලා වන මිගදාය. භාගතන් වහන්සේ වෙත ගොස් ඕලම කෙනෙකුට අහන්ඩ පුළුවන්. නකළ මාතා ගෘහෝපතනයේ මොන වගේ සීලයකින් යුක්තැනැති ඇද කියලා. ඒක නිසා ගෘහපතිය අපේක්ෂාවෙන් මරණයට පත්වෙන්ඩිපා. ගෘහපති අපේක්ාවෙන් යුක්තෝ මරණයට පත්වීම දුකක්. අපේක් ාව ුක්තෝ මරණයට පත්වීම ගැන්න භාගතන් වහන්ස විසි. ප්‍රසසාකටනය ගරහාලා තියෙනවා ඒක හතරවෙනි කාරණය පස් වනි කාරණය. ගෘහපතිය ඔබට මෙහෙමත් හිතෙන්ට පුළුවන්. නකුළමාතා ගෘහපතනය තම සිතෙහි සංසිදීමක් නොලබන්නේීය වසේ ගෘහපතිය එසේ නො දැක්ක යුතුය ගෘහෝපතිය ඒ භාගතුන් වහන්සේගේ ගිහි ශ්‍රාවිකාවන් වූ සුදුවත් හඳින ආධ්‍යාත්මයෙහි චිත්ත සමතය ලබන්නේෝ යම්තාක් සිටින්නේීද. මමත් ඔවුන් අතර එකක් වෙමි මමත් ධර්මය පිළිබඳව සැකේ දුරුකොට ධර්මය හැසිරෙන් තැනෙත් එකකේ කියන්නේ මාර්ක පල්ලා බිනියක් කලනය දැම මේ ප්‍රසිද්ධ කර අමුත්වයෙන් කොහොත් ඇවි ඇද ියාද ම අසවල් තැන්ට ගියා අසල් තැනින් බනාහල් අසවල් හාන්ුරුවෙන් මටහන්රගක න්නම සොවාන්නුනා සකෘරදාගාමී වුණේ අසවල් කාලේ දැමම මාසකීපය කලින් මයි අනාගාමය වුණන ැම ඉලක්කය එකෙන්ම නිවඥන්ද. ම මේ නිකම් පුරසාරන් දෙඩු ඇස එහෙම පුරසාරන් දෙඩිුව නෑ ඒවගේ මුොකෝදික හිස් කතා එහෙම මොකෝවත් නෑ තමන් උලුප්පුූලොප්ප තමං ප්‍රකට කර කර එහෙම කරුණුකාරණ කියඩ කියනෑ දැම්ේ තමන්ගේ ස්වාමියාව අස්සසිල්ලට පත් කරනවා එකත් සත්්‍යෙන්ද මුසාවෙන්ද සත්්‍යයෙන් නේ ඒකත්ගන් පුරසාරමක් හැටිටද නෑ තමන්ගේ ස්වාමයාාවගේ සිත් පහන් කිරීම පිණිස යමයිකුහට මේ පිළිබඳව සැකයක් හෝ විමතියක් ඇත්නම් ාගතු වහසේ කළ වැඩ සිටින්නේ. භග්ග ජනපදේ සුන්සු මාරයකර බහෙස කලා වන මිගදායි. භාගතුන් වහන්සේ වෙතේ ලැම ඕනුම කෙනෙකට ක් ගැන අසන්නට පුළුවන්. ඒක නිසා ගෘහපතිය අපේක්ෂාවන් තියාගෙන මරණයට පත්ව වෙන්නේ පා. මහත්ත වෝ අපේක්ෂාවෙන් යුක්තෝ මර්ණයට පත්වීම දුකක්. අපේක්ෂ තියාගෙන මරණයට පත්වීම ගැන භාගතුන් වහන්සේ ගරහල තියනවා දැන් කරනු කියීයද පහයි. ඊළඟක හය. මහත්තයවූ මෙහෙම හිතෙන්ට පුළුවන්. නකුලමාතා ගෘහපතිනීය මේ ධර්මවිෙනය තුළ ස්තිර පිහිටකට නොපමිනියාාය ඇැඹුරු අවබෝධෙන් නොපමනිියාය සැනසුමට නොපමිනියාය චිකිිච්චාවෙන් එතර නොවනාය මේ කාරණය කොහොඳ මේ කාරණය කොහොමද කියලා ඒ සැක සංකා දුරු නොකළ තැනැත්තියක්ද ධරමය තුළ විශාර්ධ බවට පත්වෙලා නැද්ද ශාස්ත්‍රෘූ ශාසනයෙහි බාහිර උපකාර රහිත්තව මෙයාට අවබෝධ කරගඩ බැරිවෙයිද. මේ විර ඔබට විදධ දේවල් හිතෙන්ට පුළුවවා. ගෘහොපතිය. ඔය මොකෝවත් හිතන්ඩිපා ගෘහපතිය. භාගතුන් වහන්සේගේ සුදුවත් හඳන්නයි. ගිහිි ස්්‍රාවිකා වෝ මේ ධර්මවිනයහි ඉස්තිර පිහිටකට පැමිණියාහුද. ගැමරු අවබෝධකට පැමිණිියාහෝද. සැනසුමට පැමිනිිය හුද. සැකේෙන් එතර වූවාහුද. කසේද කෙසේද යන සැක සංකා දුරු කලාහුද විශාර්ධ බවට පත් වූවාහුද ශාස්තෘූ ශාසනයෙහි බාහිර උපකාර රහිතව නිවන් අවබෝධයට සුදුසුකන් ලැබුආහුද මමත් ඔවුන් අතර එකයක් වෙමි යමක හට මේ පිළිබඳව සැකයක් විමතියක් හෝ ඇත්නම් භාගතුන් වහන්සම කළ වැඩසිටින්නේ භග්ග ජනපදයහි සුන්සුමාරගර බේස කලා වන මගදායේ. භගතතුන් වහන්ස වෙත ගොස් ඕනම කෙනෙකොට මේගැ අසන්නට පුළුවන්ඒ නිසා මහත්තෝ. අපේක්ෂාවෙන් මරණයට පත්වෙන්න එපා. මහත්තයෝ අපේක්ෂාවෙන් යුක්තෝ මරණයට පත්වීම දුකාක්. අපේක්ාවෙන් යුක්තෝ මරණයට පත්වීම භාගතන වහන්ස සින් ගරහන ලද්දක් කියලා කරුණු කාරණා මේ විදිට තේරුම් කරලා දුන්න ඇිතන්තට ප්‍රධාන කාරණා හයක් තේරුම් කළ දුන්න. ඊට පස්සේ තම බිරිඳ වන නකොළමමාතා ගෘහපතනයේ විසින්. අවවාධයෙන් අවවාද කරනු ලබන කල්හි නකුල පිත්තු ගෘහපතියාගේ ඒ ආබාදය සැනකින් සංසිදීගියයේ දැක්කද ධරමය හිතේ තියෙන කෙනට ධර්මේ සිහිකරවන් ඩක්තර යෝන බෙහෙත් පෙති කසාය නොගෙනම තියෙන අසනීපයෙන් ගොඩයන්නට ඒ ධර්ම ශක්තිය උපකාරී වෙනවා දම්වසද සමන් අත්තිය කළ කියන්නේ දර්ම අවසදය හැරනකොට නේද ඒහා සමාන වෙනවසයක් නෑකි න අනිත් අවසද තියෙනවා කාලික පිළියන් විතරයි එවල්ට සංසි දෙනවා හරියට මේ හිසරදට පැරිසිට මෝල් ගත්ත වගේ නමුත් ආයම තිසරදේ හැද නැන්ත නැවත නැවත තිසරදේ හැදෙනව නමුත් මේ ධර්මවක්ෂද කියන එකින් අපට සදාකාලික සියලු රෝගයන්ග සංසාරක සියල රෝගයන්ගෙන් අත්මිති අමානිවනට පත්වන්නටත් පුළුවන්කම ලැබෙනවා තිම හි සඳහන් කරනවා. නකුල මාතාවගේ මෙම අවවාද අහලා නකු ගෘහපතියාගේ ඒ ආබාදය සැනැකින් සංසිදීගියය නකොළපිතු ගෘහපති ඒ ආබාධයෙන් නැගිට්ට නකොළපිතු ගෘහපතියාඒ ආබාධයෙන් නැගිට සුව වුණ දැන්වන්න පෙර තත්වනය දැන් හොඳට පණ ගහලාවා දැන් පෙර පරිදිම ඉන්න ොහොඳ හිය හත්ති ඇතුව. දවසක් නකොළපිතු ගෘහපති ගිලන් බවින් නැග සිට ගිලන් බවින් නැගිට සුළු කලකින් සැරඇටියක ආධාරයෙන් කැ මහ වියපත් භාගතුන් වහන්සේ යම් තැනක වැඩසිටිසේක්ද ආං එතනට ගියා එතැනට ගොස් භාගතුන් වහන්සේට ගෞරුවයෙන් වන්දනාකොට එකත් පස්ස වාඩි වුනා එකත් පස්ස වාඩිවෙච්ච නකළොපිතු ගෘහපතිහාට භාගතුන් වහන්සේ පවසනවා ගෘහපතිය ඔබට ලොකූලාභයක් ෘහප ඔබට පුදුමාකාර වාසනාවක් යම්බඳු වූ ඔබට නකුළමාතා ගෘහපතනිය අනුකම්පා ඇත්තීද ඔබේ යහපත කැමැත්තීද අවවාද දෙන්නේද අනුශාසනා කරන්නේද ඔබට මේක මහාලාපයක් ඔබට මේක මනා ලැබීමක් මේ ඔබේ වාසනාවක් කියලා වාාකතු වහස පැවැසුව ගෘහපතිය මාගේ ගිහි ශ්‍රාවිකා වූ සුදුවත් හඳිනා සීලය පරිපූර්ණ කරන තැනැත්තියන් අතර නකොළ මාතා ගෘහපතිනියත් ඕවුන් අතර කෙනෙක් ව්වා ගෘහපතිය මාගේ ගිහිස්ශ්‍රාවිකාවන් වූ සුදුවත් හඳිනා තමා තුළ චිත්ත සමතය ලබන්නෝ යම්තාක්ද ඒ අතර නකුල මාතා ගෘහපතිනිියත් කෙනෙක් ගෘහපතිය සුදුුවත් හන්දිින මාගේ ගිහිස්ශ්‍රවිකා වෝ ධර්ම වෙනයහි ස්තිර පිහිට පැමිනිියාවහුද. ගැඹරු අවබෝධයකට පැමිනිියාහුද. සැනසීමට පැමිණියා හුද සැකෙන් එතරට ගියා හුද. කොහොමඳ කොහොමද කියලා වටේ දුවන ගත්තිය, සැකකරන ගතිය. ධර්මයේ බැහැර කරන ගත්තිය. ධර්මය පිළිබඳව විචිගිච්චා කරන ගතියෙන් එතර වී මාර්ග පලතුළ විශාර්ධ බවට පත්තුනාවවද. ශාස්තෘ ශාසනයෙන් බාහිරව උපකාර ලබා නොගෙන. මේ ධර්මය වෙත පරර්නත්වර පමණෙන්ෙන හොද කුළ මතා ගෘහපති නැත් ඕුන්තර කෙනෙක් කියලා භාගතන වහන්සේ විසින් පැවස්සවා. ඇතුර භාගතු වහන්සේ පවසනවා ගෘහපතිය ඔබට නං ලොකු ලැබීමක්. ඔබට මනා ලැබීමක්. ජම්බද වූ ඔබට නකුළමතා ගෘහපතන අනුකම්පා ඇත්තීද. ඔබේ යහපත කැමැත්තීද. ඔබට අවහත් වෙනවා අනුශාසනා කරනවා. මේක ඔබට ලැබිච්ච. උතුම් ලාභයක් ලැබීමක් කියල භාත වහන්සේ. නකුල මාතාවගේ ගුණ පිළිබඳව ස්වාමිකුරුෂ්‍යයාවන නකුල පිතාට මේ දිහත පැවසුවා. දැම් බලන්නතකොට මේ අන්තර සම්බන්ධය තෙරුවන්ට හිත සමීප කර ගැනීම. අවංකෝ ධරමය හැසිරීම පුරසාරන් නොදෙදීම. ගිලන් වෙච්ච අවස්ථාවකදි පවා. දේපලවස්තුව දූදරූ තමාගැන සිෙහි නොකොට. දරමේ සිහිකොට අපේක්ෂ රහිතව මෙලවින් සමුගන්නට කල උපද දෙස්ීම. කොයිතරම් මේ සම්භාවලී ඇති කළ බලන්නකෝ. මේක මේ පුහුදුන් ලෝකයේ නැති එකක්. පුුදුන් ලෝකයේ මේ යනැයි මේ යන්නෙම. මේ ඉන්නයගේ නේද මේ තියෙන දේවල් අල්ලගෙන. මේ සමෙන්ති ගඩල් කොංක්‍රේට්වල නිර්මාණය කරපු මේ ගොඩිනැගලි අල්ලගන්නවා. මේ මහපලොෝ නම්මු ඉඩං අල්ලගන්නවා. යකඩ කෑලි නම්මු වාහන අල්ලගන්නවා. නේද මස්මාන්ස නම්මු දගලයන්ල්ලගන්නවා මගේ 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 කියලලා මැල් ලගිහිලාන්තන මලයක්ක වෙලා ආයිමත් වෙනවා ආවට පස්සෙ ඉන්නටතින් නිදහසක් නෑ නිවනක් නෑ ඊට පස්සෙ දවාදරුවෝ කියනවා ඉන්නකං ඉඩංවල වැටමායිම් හොය හොය හිටිය මේ යොම සුද්ධ පවිත්ත කර කර හිටිය අපි ගැනම ඇල්මෙන් හිටිය වනක් ඇහ වෙන සීලයක් රැක්ක නෑ භාවනාවක් කරේ නෑ පිනක්කරේ නෑ අපේ පස්සෙ වැටලයිඉදලා දැ දක්කන අප තින වද මල වද්‍යද අපපා කියලා මුොද කරන්න යක දුරල්ලට ගිහිල්ල. තොයිල්ලටනවා පොහුල් කපල ගරායකා නටල කොහමරිය විිත්තර දීල කුකුල්ලු විිලිදීල අන්තිමට යකාවවෙලවට සිද්ධ වෙනවා ඇැම්ට ඇතැම් අයව බෝතල් කුපියල්ට දාලා මුහොදර විසි කරන්න සිද්ධ වෙනහ. ඉතින් ඇතැම් භූතයෝ. නේද. බොහෝකාලයක් බෝතල් කුප්පි ඇතුළෙම ඉන්නවා. ඇතිඒක නිසා අපි ජීවිතයේ මේ සම්බන්ධතා පවත්වාගත යුත්තේම ධරමයට අනුවමයි. ධර්මයට අනුව ජීවිත කත කරනවා කියන එක කරන්න බැරි දෙයක් නම කරන්න පුළුවන් දෙයක්. හැබැයට හුරු ෙන්ඩෝනේ අපට හුරු ැති බවක් තියන්නේ නේද රිය පදවානඇති කෙනෙකුට රිය පදවන්න හරු නෑන යවුන් පිහු කර නතෙ කෙනෙුට නේ මුළ ැන්ඩ ටි ෙල්ල න්නට පින්න හුන. ආගේ වගේ ධර්මය හැසිරම කියලා කියනෙක් අපි හරු වෙන්ඩ ඕන පුරදදු ෙන්ඩන පුහු ඩෝඕන. මේ නකොළවිිත සූතරයින් අපිට ඉගෙනගන්නට පාඩක් ගොඩක් තියනවා ඔබ ගීත සාහිත්‍ය තුළ මෙන මේ ගීතය අහල තියනවාද මේ ගීතය ගානා කරන්න මේ ගුණදස කපුගේ ශූරීන් මටන කාන්තාගායනය නන්දාමාලනය කෙළයි මටනිකං හිතෙන්න වගේ මතගේ හැටියට මේ ගීත තියෙන්නේ බිරිදක්ෂ සැමයෙක් අතර සිද්ධ වන දෙබසක් හදවත් වෙන්වෙෙන්ව කතා කරන ආකාරය. දැන් ඔන්න ස්න්පුරුසයක න බිරිද මගේ ඔබ බිරිද කිය නො නෑ මං ඔයාගේ බිරිද නෙමෙයි දෑගලෙහුයකින් බැඳි පමණින්මා ඔබගේ බිරිඳ නොවේ බගේ බිරිඳ නොවේ. අපි දෙන්න අතපැන්වක් කරලා නේත ලෝකයාට පේන්නට විවාහයෙන් අපේ වනාට ඔයාකිව්වට බරිද මගේ ඔබ කියලා ඔබ මගේ බිරිදයි කියලා නෑ මං ඔයාගේ බිරිඳනෙවෙයි. නෑ මංඔයාගේ බිරිඳනෙවේ දෑගිලිහුයකින් බැඳි පමින් ම. ඔබගේ බිරිඳනොවෙයි එතකොට ස්වාපරුෂයක් කියනවා. ඔබ පෙම් කල අය ඔබට ලැබී නැත්ත. මාපෙම් කලාය මටද ලැබී නැත්ත. ඔබ පෙම් කලාය ඔබට ලබී නැත මම පෙම් කරූ අයත් මට ලැබී නැත. අම්මගේ තාත්තගේ ඥාතීන්ගේ ආසිරිග මැත. දැගලි පමණක් එකට බැඳී ඇත ඥාතීන්ගේ යහළු මිත්‍රයන්ගේ දෙමවපියන්ගේ ආසිරවාද මැද අපි දෙන්න රන් කෙන්ඩියෙන් පැන්වක් කරලා නේද අපේ දෑගලි එකට ගැට ගැහු වඩ ඒ දෙමවපියන්ට පේන්ඩ නෑයන්ට පේන්න ලෝකට පේන්්ඩ කරපුයක් මිසක් අපි අපි වහඳු වනාගේ හරියටම කරපක්නේ ටහිත විතන යෝජත විවාහයක් වගේ දෙයක් තමයි සිද්ධවෙෙන්ඩ ඇත්තිේ ප්‍රේම විවාහයක්වීමකු අදහස් වසයෙන් පැහෙන් නැත්තම් ඒ කරුමයක් නේ හරමයක් තමයි. ඊට පස්සේ සිරුරුවන් එකක් තැන හදවත් දෙතැනක දෙදෙනෙකු වෙමු අපි එකම වහලයට. සරරයෙන් සැමියා බිරිඳ කියීන සම්මුතිය තුළ ඉන්නවා. හරිද. නමුත් දෙන්න හදවත් දෙතනක තියගෙන ජීවත්ය නොමුකො මේ දෙන්නටම දෙන්නගේ අතීත ආදරයක් අතීත ප්‍රේමයක් ඉතිහාසයක් තියෙනවා එතකට. දෙන්නා ශරීරවලින් එක වහලා කැටරවෙලා හිටියට හදවත්වලින් තැන් දෙකක ජීවත් වෙන්නේ. සිරුරින් එක තැන හදවත් දෙතන කියන්නේ එකයි. දෙදෙනෙකු වෙමු අපි එකම වහලයට. හිටපස බිරිඳ කියී නෝ. ඔබෙත් මගේත් හද ගැහනාරාවය අපට මියනෙතුරු හැඳ නිය හැකිවේද. ඔබේ මගේ හදවත්වල තියන මේ ඇතුළන්ත කතාව මේ හැංගිච්ච කතාව මේ දුක්කිත කතාව කාටත් නොකී කතාව කවුරුත් නොදන්න කතාව අපි විතරක්ම දන්න කතාව ඔබටත් මටත් මැරෙන තුරාම තේරුම් ගණ්ඩ පුළුවන් වෙයිද දැම් බලන්න ගීට සාහිත්‍යයේ ඒ අඩංගු ඒ ගීතයද අපිට ලොකු පාඩමක් කියල දෙන්නෙන්ද මොකද පාඩම ආදරයෙන් හරි ඒ ආදරය දිගුවක් වන විවාහයෙන් හරි අපි ඔඕවනවුන්ට ලංවෙනවා සමීපෙනවා අපි ඒ අයව නේද අපේ කරගන්නවා ඇතමිට අපේ නොවී අපි හිටං හරි අතින් හරි නේද අපි අපේ කරගණ්ඩ උත්සාහ කරනවා. අපි අපේ කරගණ්ඩ උත්සාහ කරලාං දැන් ඔන ආදර සම්බන්ධය පවත්වාගෙන යනෝ. ඇතැම් විට මේක විවාහය දක්වාම දිගු වෙනවා. විවාහය දක්වාම දිගු වෙලා ඒ ආදරණීය බව බොහෝ කාලයක් කන දෙන්නේ. දැන් මනෝවිද්‍යාවට අනුවන සයිකලොජිවලට අනුවනං ඕඩම ගැඹරු ආදරයක්. ල්ලිකුත් වවා මාස හටක් අදි කල්ලිකුත්වවාළ කියන්නේ අර ලංගතුකම සමීප බව අර හදව එකට පහස්සාගෙන ගැඹුරු ආදරයක් කලාන උපරි මේක අවුරුදු කහමාරකින් එකන මාස දහටකින් එක නිවා වෙනවා. ඊට පසතියන නිකම්මනිකන් සරකූඩු දෙක් විතරයි ඉරි පස සහරික ෝක සමුතිීන්ටන ඔයාමගේ මං ඔයාගේ කියල්ලක්ක යාගෙන ගියාට අර ගැඹුරු ආදරේ ඇයට ිඳරලු දක්වාගේ ආදරේ පවතින්නේනෑ එක ෝකස්වභයා එතකොට ආදරේදී හෝ විවාහයේදී සිදුවන අත්තරදි තියෙනවා. අපි අත්තර දිතේරුම් ගන්නට ඕනේ. ගොඩක් අය හිටිං තනිවෙලා ඉන්නවා. විවාහ වනත් හිටිං තනිවෙලා ඉන්නවා. ස්වාමයා ස්වාමියයාගේ ලෝකෙක බිරිඳගේ ලෝකක. එතුොර මේ දෙන්න ලෝක සම්මුතින්ට අනුව මහත්ත්‍යයයි නොනයි හස්වන්න ඇන් වයිෆ කෙ ව්වට මේ දෙන්නට දෙන්නගේ ජීවිත දෙගක් තියෙනවා. දෙන්නට දෙන්නග ලෝක දෙක් තියෙන. ඒ ඇතැන් විට මැෙන තුරට කාටත්. කියියන්න ෙත්න කවුරුද දන්නත්නෑ ඒක ඒ මිය දෙෙන අයත් සමඟ මියදිලායනවා නමුත් ආදරේදි හෝ විවාහයේදී යම්යම් අත්තැරදි සිද්ධ වනාට පස්සේ ඒවා නිවැරදි කරගඩ පුළුවන් අපි බලව මොනවත ඉස්සලාම සිද්ධ වන අත්තරදි කියලා ආදරණීය බවඩුුවෙනවා අ ආදරයේ පටන්ගත්ත මුල්කාලේ තියන ඒ අ කුතුහලේ ආදරය කරන්න කෙනා හොයෙන ගතිය ඒක ටිකෙන්ටි ටිකින් ික කල්ලිකුත්වීමත් සමඟම අඩුවෙලා යනවා. ඒ ආතරනීය බව අඩුවීම ඔන්න ඕොට ැනෙන්ටන් ගන්න ය ංගැ ස්සරවගේ උනන්දදු වෙන්නන්නේ. වැඩද මාවව ඔන්නෑ කියලා ඔන්න ප්‍රශ්නහට කන්ට හේතුවෙන පළවෙනි කාරණේ ආදරනීය බව අඩුවීම ඉතින් ආදරනණය බව කළ කියන්නත් මේ මෛත්‍රිය කරුණාවට සම්බන්ධ එකක්. එක නිසා මෙත් කරුණා සිත්්තියන කෙනා ආදර්නීජව තමන්ගේ සහයකාව සහහිකාවව රැකගන්නෝ. එක අංකේ ආදරනීයබව අඩුවීමත් අරබුදු වලට ූලිම හේතුවක් වෙනවා අංක දෙකසායකයාාව හෝ සහිකාව තම වසගේට ගණඩ හදනවා තම් වසගේක් ග්ඩ හදනළ කියන්නේ පාලනයක නතුකර ගණඩ හදන. ඔයා මංකීන ෙ ට ඇයිවට මංකින ද තේරෙන ඇයි මකිනද හන්න ඇත්තිේ ඇයිවා මංකින දෙේ කරන්න ඇත්තේ ඇයිවාට මට වගේ හිතන්ඩ බැරි කියලා අ තමන්ගේ පාලනයට නතුකර ගණඩ හදනවා සහයකාව හෝ සහිකාව එතකොටත් අරභුත ගැටලු පනනගන්නට මේක හේතුවක් වෙනවා. අංක තුන්න ංග සම්පූර්ණ වා බලාපොත්තු වෙනවා. ඒක රූපේෙන් වඩ පුළුවන් කටහඩෙක් වඩ පුළුවන් නේද ඇවිදින විලාසෙන් වෙන්ඩ පුුව ෝඩේ ප න ලා ුව ද ගද පිවෙලක් වඩ පුුවන් පිරිසතු පුලුවන් කොටම බට්ික යන ඒ දන පිවෙලක් වඩ පුළුව අංග සම්පූර්න ඇයි අරයට මෙච්චර රසරබත්තු වන්න ලන යාට වඩ බැරි. ඔයත් දාන්නේේ ඒ තුන පහනේ ඒ මිරිස් කුඩ්නේ යාටත් ගැනදන ඒ හලමනේ. ඔයාටත් ගන්නේ. ලිම ඒ පුට් සිටියෙන්මන ඒමා ගට් එකමන ම ඔයාට බඩුගේෙන්නේ ඇයි යාඩුලන ඔයාට ැරි කියලා දව කෙනෙක් උලුප්පලා තමන්ගේ ආදරණීයේ සහයකැව ෝ සහිකාව හෙලා කතා කරන්නකොට ඒකත් අරබුද වලට ප්‍රධානම වසයෙන්ම බලපාන හේතුවක් වෙනවා එක නිසා අංග සම්පූර්ණ බව බලාපොරොත්තු වීමත් මේ දෙදෙනෙක් අතර ගැටුලු අරබුද නිර්මාණය වන්නට හේතුවක් වෙනවා ඒ වගේම ගැටුම් ඇතිවීමට පරිසරයක් සකස් කරගන්න දනැකටත් මූසල දිහටින්නවා හිනාවෙන්න. නේද ආදරෙන් කතාබස් කරන්නේ ගස්සල දාලයනව සැරදාන්නවා නේද. නැතුර මේවත් අපිට කියලදන්න සිද්වෙලා තිය නමුකදම. අපේ නිමස්වලත් අපේ සහෝදර සහෝදරින් අතරත්. මේ වගේ තත්වයන්තමයි තිබෙන්නේ. එතකොට මේගේ තත්වන් වට අමුතුුවේෙන් පවුල්වල්ට ගහිල මේ රිසේච කරඩ ඕන්න. මේක ලෝකයේ පවතන සභාවයක් ගැටුම් නිර්මාණ වට හේතුවයි නොද සිනාවකිනක බෝකරන්න පුළුව එකක්නේ දැන් ඇතැන්මයි දවසේ සිනහා කළදක්න. ල්ලග න්නවා මන ස් පේන්තු කියල නොකට කියන් එෙමින් දත්තිපා අංක අහතර ගැටුම් ඇතිවීමට පරිසරයක් සකස් කරගන්න. අංක පහ. අඩු පාඩුම දකින අඩුවම දකින මොනවාකරත් හොඳක් දකින්නේ. මොනවාකරත් හොඳක් දකිින් නැති නිසා ඒක අඩුදලට හේතුක් න පිහිතම කොුණන උදේ පන්දරවද වෙලලා පාන්දර ජාමිදල හැරගෙන මලවදේ නිදාගණඩනේ ඔන්න අඩු පාඩු දකින උදේ පාන්ද්‍රම ඇරලා කියෙන ඇහරලා පාන්දර වැඩි දවල් වෙනක නිගන්න. ල් වෙනකම්ම නිදා ගන්න ඒකත් ඔන්න ගැටලු නිර්මාණය වෙනට හේතුවක්. එක අඩු පාඩුම දකීම. ඔන්න ලුණු මදි. ලොුණු මදිනම්මක්ත කරන්න ඕ රඩුව වෙන එකදනේ ලුුණු ටිකක්තාදාගන්න ඕනි. කිරි ටිකක් මදි. ඒේකට සීනි මදි. පුංචිපුංචි දේවල් දෙ මේවා ඇතැම් පවුල් දෙදරන්නට තරම් හේතුවෙන බර පතල පස්සන බවට පත්වනෙන. ලොකු අ්ඩු දක්වා බේද බින්නවීමම් දක්වා හි බස්වීම් දක්වා මේක හේතුවෙනවා.සා අඩු පාඩුම දැකීමත් පවුල් ජීවිත නාස්ට වෙනට හේතුවක් වෙනවා. අංක හය. අනෙත් අයෝ මේ හිතා මතා වෙනස් කරඩ හදන. මිනිස්සුම් හිතා මතා එහෙම වෙනස් කරන්න බෑ. යහපත් ගුණ ධර්මයක් පුරදු පුොහුණු කිරීමේදීනම් අපි උපක්කම සීලියේ වෙනස් කරන්ඩ ඕනේ. ලැන් එක නෝන කෙනගේ මහත්තය වී හිටිය. ඒ මහත්තයා මව මොන ගැෙල්ලා තමගේ බිරිඳ ගන්න ලක වරණාවක් කලා හාමුදුරුවනේ. මේඉන්නේ මගේ බිරිඳනෙමේ මගේ අම්ම කෙනෙක් වගේ මේඉන්නේ ආමුද්‍රම ඉස්සර උදේන්දල් රෑවෙනකම් ිපු මිනිහෙක් මගේ බිරිඳද. ක්‍රමාණකූලව මට රේඩි එකේ බනාහන්ඩ සලස්සල ෑ දිනපතා මම පත්තරේක යෝකය හිටියේ හෙඩ් ලයින්න එකේදලා අච්චකන්තෝරයේ ලිපිනේ දක්වා ම පත්තරේ එකකුලක් නෑර කියයෝහු මිනිහෙක් නමුත් ක්‍රමාණකූලව මට මහත්තයෝ. ලස්සන බනකතාවක් හම්බෝනා මේ බනපොත චෝට්ක්ත් බලඩු කියලා මගේ හිත තලන් නැතුව මට නිින්දා කර නැතුව මට පහසරනතු මට රිදන්න නැතුව ම ක්‍රමාණු කුූ ධර්මයටක අත් හහා ුර ද ත ප ල් දගන්න. පි දෙන්න සමගියෙන් ආතරෙෙන් ඉන්නවා කොමද ිරිදගේ මුල්ලේ නිදර නකළල මතාාව වගේ. එහෙම මුොලේ තීනායත් වර්තමානය අපිට දක්නට ලැබෙන. එක නිසා අනිත්ත වෙනස් කරන්නට හෙමමුත් සහගන් ඩිප. ක්‍රමාණ කූල වෙනස් කරන්න. එක පාට් එහෙම කෙනෙකු පරිවර්තන කරන්න බේ. ස්වාමයා කැනෙ වෙනමම ජාන පිරිද කියන්න වෙනම ජාන. එතකොට එකම පවුලේ සහෝදර සහෝදරයෙන් අතර එක වඩවැල කඩාගෙන උපන් ආපු නේද එක සුපන් සහෝදර සහෝදරය නතර පවා නො පැහෙන නේද ගැලපෙන් නැතිතැන් තියෙනවනා. මේ පිට කාතාවක් පිට පුරුසෙක් හැටිය මේ ස්වාමික් බිරිඳක් එකට එකතු නට පස්ස එක පාර්ටය වෙනස් කරන්න පුළුවන්ද වෙනස් කරන්න බෑ. මේ වෙනස්කිරීම කරන්න නම් ඒ ක්‍රමාණු කකූල උපක්‍රම ශීරී වයි කරන්න වන හැබයේ වෙනස යහපත් සිදධ වෙන කුල් රැස් වෙන වෙනසක් බවට පත්වෙනට හෙමත මේ බොන්න ඇතිකෙනව පොවාන්ඩ දුවැට රන් ඇති කෙනව දු වැට රන්ඩ හරු කරන්න සූදුවට යන්න තිකෙනාව සූදුර හරු කරන්්ඩ කාන්තාවක් නම් බියර එකක් හරිබොන්්ඩකු ජීවිතය එන් ජෝී කරන්ඩ පෙයිය කෙල එහෙම වෙන ස්ක්‍රීීම කරන්නට හදන්ඩා තවට ගැටුම් අරබුද නිර්මාණ වෙනවා. අංක හත ස්වාමියයාහෝ බිරිද පෙන්වත හෝ පෙවතිය රහසිගත සම්බඳතා පවත්වන හසි දුරකතනෑමතුම් රහසිගත කෙටි පණවිඩම සේජස් නේද රහසිගත හමුුවී මේ රහසිගත සම්බන්තා පවත්වන් දෙප තේෙනවාද. අවංක වෙන්න නෑ. අවංක නොවීමත් රහසිගතව අන්නේ ස්තීණ පුරෂයන් ඇසුරු කිරීමත් ඔබේ ආදර් ජීවිතය විවාජීවිතය දෙදරන්නට ප්‍රධානය වසේනව බලපාන හේතුව බවට පත්වෙනවා. අංකාට තමාව අමතකොට ජීවත්වීම ආත්‍රේදී හෝ විවාහයේදී අපි අනිත් අ වෙනව නැහනම වැැර නේද. එතකුට අනිත්තයට හිතෙනවා මේ ිනිහ මට පුදුම කෑදරකමක් නැතියෙන්නේ මට පුදු ලදදිවක් ෑල්මක් නතියන්නේ ිනිහ මලොත්ේ මල එක්වෙලයිද දන්නත් නෑ අනිත් කියෙනට අපි ගැෙන ඇතිවන්නේ අ ගෞරුවයක් න අගෞුරවයා. මේක ගැඹුරුම කාරණයක් ගොඩක් දෙනෙක් අන්නයට ආදරය කිරීමේදී. විවාහයෙන් පස්ස හරි. ඕනට වඩ බිරිදට ඕනට වඩ සැමියට ඕනට පෙම්වතට ඕනට පෙම්වතියට ඇලෙනවා. ගැලෙනවා ලඟිනවා. ඒ මත්තේ නැහෙන්ට හදනවා එතකොටට ආදරේ ලබන කෙනාට මේක වදයක් වෙනවා මිනිස්සු ඉක්මටම තෘප්තිමත් වෙනවා. මිනිස්සු ඉක්මට සෑහනට පත්වවා පිහිතමකෝ මිනිසු අයින්ගේකේ ක්ඩ කැමති. ලොකු අයිසින්කේ ගඩියම්ම ගෙනච්චා ඩිමොත් කෑල්ලත් දෙක් තුනක්යිඊ පසේ ඔච්ච යිසින්කගේක දක් තා හිතනන්න පමටක් ිය කියනවා කැමති පලතුරක් වන්න පුුව ැමති බ ගක් ැම මක් ට පුලුව න මනිස්සු ටික කන්නකොට ඇති වෙනවා. ආශ්‍රයේ කිරීමත් අර ආහාර පාන වගේම තමයි නේද. එක ප්‍රමිතිය මාත්‍රාව දැනගෙන කටයුතු කරන්න. ප්‍රමිති මාත්‍රාව දැගත්වොත් ඔබ හැමදාට වටන කෙනෙ බට පත්තවා. තමාව අත් තැරලා තමාව අමතක් කරලා ජීවත්වෙෙන්න්නපා. ඔබ ඔබඒ වටිනාකං ඇතිකරගඩ. ඔබ ඔබට ආදරය කරන පිරිසිදුව ඉන්න හොඳ අඳින්ද හොඳට කණ්ඩ තෙෙන්වද ව්‍යයාම කරන්න භාාවන කරන්න තෙරුවන් අදින්ද. ඒ වෙනත් කැව ඒය නිනුත් වෙලාවවෙෙන් කරන්න. ඔබවෙනුවෙන් ඔබ වැඩිපුරකායක් වෙන් කරලා එයයි වෙන වෙනත් ඔබ කාලයක්වෙෙන් කරන්නකොට. අනිත් අය දන්නවා මෙයා ගමනක් යන කෙනෙක්. අපි මත්තෙන හෙන කෙනෙක් නෙම කියලා අනිත් අයි ඔබ අහිම වී කියලා බහියට ඔබට ආදරී කරනවා. ඔබට ගරු කරනවා ඔබත් එක්කම ඉන්න. ඇති මේ වගේ උපක්‍රම අපිට අවශ්‍යයි මේ සමාජයේ ජීවත්වෙනකොට ඉතින් ආද්‍රේීතී හරි විවාහේදී හරි මේ තමන්ව අමත කරන්නපා තමන් හලාගණ්ඩෙපා තමන් තමයි ප්‍රධාන පුද්ගලයා? තමන්ගේ වටිනාකම තමන් තේරුම් ග්ඩ තමගේ වටනාකම තමන් තේරුම් රෙන් ගම නංගියොත්. ඔබට වගේ මන්න එඇත් වටින කෙනබල් පත්වන ඔබෝගේ කෙනෙක් අහිම වෙනවාට කවරුත් කැමතිෙන එහෙම නැත්තන් අනිත්ත අයට වදයක් වුණුත් එහෙම ඉක්මනින්ම ඔබ කොච්චර අනිත්තය වෙනුවෙන් කැපවෙලා නැහිලා කොච්චර යුතුකං කළත් ඔබ අපපිරිය වෙලා බෝ අත්හරන්නට ඔබෝ දාලයන්නට ඔබ අමතකවන්නට ඒ අයට එක හේතුවක් වෙනවා නවවන කාරණය. ආර්ථික වසයෙන් අස්ථාවරවීම ආර්ථික වයෙන් අස්ථාවර් වෙච්ච පුද්ගලයන් සමඟ නේද. කිසිම කෙනෙක් ජීවත්තෙන්න්න කැමතිනේ ඇයි කවුරු දුපත්වඉන්න කමති යන. අ නන්දා මමාල් නගම ගීත ඇතියෙන්නේ නේ මේ කන්නේ. අ ලුණුයි බතුයි එකට කාලා නේද. කොළොපොත්තක නිදාගම කියලා. එහෙම කරන්ඩ බෑනමේක. ලුණුයි බතුයි අනුබව කරලා. ොතක ල නිදාගමී කලකට ඒම මේ ගීට හිත්‍ය තියෙනු නවකතාවල චිත්‍රපටිල තිනෙන ලු බැජවිත හෙ කරන්න බැ. සැබෑ ජීවිත මිනිස්සු කැමති සැපට සනීපට පිරිපුන්න සවභාග්‍ය සම්පන්න ආනුභාව සම්පන්නව ජීවත් පෙන්ඩ. ඒ ආදර සම්බන්ධයක දෙත් එහෙමයි විවාහ වනාට පස්සෙත්ත හෙයි. ඒ නිසා ආර්ථික අස්ථාවර බවත් සම්බන්ධයක් බිඳෙන්න්නට හේතු වෙනවා. ඒක නිසා අර. ති හැකි කාලද හිටියාවගේම නැති ැරිකාලද ඉන්න ඕන තමයි නමුත් අප එහෙම කිව්වට එහම ලෝකයට කිවට එහම කවුරුත් ඉන්න නෑහම ඉන්න හටි අඩුයි නේද සැපට ජීවත්වෙන කාලතම ඕනුම කෙනෙක් අපිටත්ට එක්ක ඉන්නේ නැති වෙනකොට නේද ඇරදද සාමානයෙන් කියන්න ර පිරුලක් තියෙන්නේ ආලෝකය පවා නේද මේකෙන්නේ හෙවනැල්ල පවා අප සමඟ සිටින්නේ ආලෝකයේ තියෙනකක් විතරැ කියනවා ආලෝකයේ නැතිව කියාට පස ෙවනැල්ලත් අපිත් සමඟ නෑ කියනවා ඉතින් ඒක ඇත්තක් දැක් දැක් රම්පුටන් කාර්ටමයි රම්පුටන් ගස්දිහා බලන්නේ නේද පොල්ති බොත්මයි පොල් ගස් දිහා බලන්නේ අමති බොත්තම අමගස් ති බලන්නේ පලදර නත්ත ල්දර නැත්න ඒ ස්තිහකරු ලන්නේ තනකොළ දිහා කවරු බලන තනකළ දිහා ලන්නේ ගවන් විතරයි ග පල්ලන් ගොපල්ලන්න විතරයි අනි මිනිස්සු තකළ වැඩක් නෑ උදුල් ගුල්ලලා වසි කළදානව ආගේ වගේ අපි ඇති හැක අය බවට පත් නවනුත් ආර්ථික වශයෙන් ස්ථාවර නොවුනොත් ්‍රස්සාවක් නැ මිනිස්සුන්ට කිසිම ගැල්ලමෙක් කැමතිනේ නේද. ස්තතිරආදායම නැති කෙනෙකුට කවුත් කැමත නෑයි කවුරුත් කමතනය දක්වෙද. එනිසා ආර්ථික අස්ථාවර බවත් ආදර ජීවිතය විවාහජීවිතය දෙදරන්නට එක පධන වසයෙන්ම බලපාන හේතුවා. ඊලංකාන්නේ තමයි. තමන්ව අගේ නොකිරීම ආදරේ කරදි ඕනෝන්න අගේ කරන්නට හැබැවි බොරුවට නෙමි. බොරුවට කරන කාරණයක් නෙමි. ආදරේ කරනාව අගේ කිරීමකට ඇගේීමට ලක් කරන්න. එතකොට පිනක් ඇයිඒ පවතින ගුණ වරනා කරනවා කෑමික රසයින හරි රසයි. තේක රසයි. අද හොදයට ඇඳම ස්ත්‍රික්ක කරලා අයන් කරලා තියනවා. අදගේ හොඳට සුද්ද කල්ල තියවා. අද බොහෝම හොඳයි කියලා අගේ කළ යුත්තාගේ කරට ඔයා දැන් ඉස්සර වගේන මේ ගොඩක් හොඳයි කියලා එහෙම ආදරින් කියන්න කරුණාවෙන් කියන්න. එතකොට ඒ අගේ කිරීම සත්තුත් කැමති සත් සතෙක් වුණත් කැමති තමන්ට ආදරයෙන් ගෞරුවයෙන් කරුණාවෙන් කතා කරනවන. සතාගල පෙරලාපිට එහෙම ලැබෙනවා. ඒග නිසා ආදරය කන්න අඒවා අගේ නොකිරීමත් මේ සම්බන්තා බිඳවැනිටට ප්‍රධානම බලපාන හේතුවා. ඒ වගේම සහයකයා නැති තැන ඔහු ඔහෝ ඇය විවේචනය කිරීම එක විේශනය කරමි කලළ මූනට කියන්නන්නේ ප්‍රශ්න. නම්ම තත්තක ෙල්ල කියන බෑ හරින්න මේනි අත්ත එක්ක බෑ මේ ගැනිිත්තක් බෑයි කියලා. එත්කොටේ ආරංචි නොමකුදමේ ඔය දෙන්න අතර අරබුදධ තියෙනවාද. ඔන්න අපේ දුව ඇවිල්ල මෙම කරනවා කල කිව් ඕන අපේක නඇවිල මෙ මෙම කරන කල කොට පස්ස ම මට මන කියනතු ඒ එක තැල්වල ෙල්ලමගේ නම ඇතකරන නදකිල ඔන්න අරුබුද්ධ පස්සන හට ගන්නටඒ ප්‍රධාන වස්සයන බලපාන හේතුවක් බෞට පත්වනවා දේක නිසා. නැගිහිල්ල සහයකයාව සහයිකාව ඔබේ බිරිඳ හෝ සැමියාව විවේචනය කිරීමෙන් වලකින්න ඥාතීන් අතරට ගොස් පවා අවසානකාරණය වන දොළස්සන කාරණය තමයි නොයිවසීම ජීවිතයක් අපිට පවත්වීමේදී අංක එකේ මූලික පස්කලාස් කාරණයක් නමයි ඉවසීමේ හැකියාව ඉවසඩ පුළුවන්නක් මේ කලින් කියලද හැම දෙයක්ම අපිට විඳදරා ගණඩ පුළුවවා තෙනි සමං නැවතත් සඳහන් කරනවා ආදරේකදී හෝ විවාහකදී සම්බන්ධතා මිඳ වැදනට බලපාන ප්‍රධානම කාරණා දොළහතර අංක එක ආදරණය බවාඩුවීම අංක දෙක සහයකයාාව හෝ සහයිකාව පාලනයට නැතු කරන්නට උත්සහ කිරීම අංකතුන අංග සම්පූර්ණ බව බලාපොරොත්තු වීම අංකහතර ගැටුම් ඇතිවීමට පරිසරයක් නිර්මාණය කර ගැනීම ංක පහ අඩුපාඩුම දැකීම ංකහය අනිත් ඇම හිතා මතා වෙනස් කරන්නට උත්සාහ කිරීම අංකහත රහසිකත සම්බන්ධතා පැවැත්වීම එක මංකෝ අවංක නොවීම අංකාට තමාව අමතකකොට අන් අය මත්තේම නැහීම අංක නමය ආර්ථික ස්ථාරු බවට කටයතු නොකිරීම ආර්ථික අස්ථාවර බව අංක දහය තම ප්‍රිය සහයකයාව සහිකාවව අගේ නොකිරීම අංකේ කුළ හා සහයකයාාව හෝ සහහිකාව තැන තැන ගොස් විවේචනය කිරීම ඔහුගේ අඩු පාඩු කතාකිරීම. අංක දොලහා ඉවසන්නට බැරි බව මෙන මේ කාරනාටික තිබ්බොත්න. ගැටුම් නිර්මාණය වන්නට තමන්ගේ සහයකයා තමාට ඉක්මනින්ම අහිමිවන්නට හේතුවක් එෙන එකැනිසා ආදරණීය වඩ ඒවගේම අනිත්තඇව හිතාමතා පාලනය කිරීමට උත්සහ කරන්නට එපා අංග සම්පූර්ණ දේවල්ම බලාපොත්තු වෙන්ඩපා ගැටුම් ඇතිවෙන පරිසරය වැැහැර කරන්නට ඕනි අඩු පාඩුම දකිින් දෙපා හොඳ දකිින්ඩ. ඒවගේ මනිත්තඇවි හිතාමතා කෘතුමම වෙනස් කරඩ හදන්ඩපා ්‍රාජචිකත සබන්තා පවත්වන්න එපා අංකවෙඩ. තමා අමතක කරලා වැඩර්ඩය අන්ඩෙපා තම වටනා කෙනෙක් කියලා හිතන්ඩ තමන්ට වටනාකමක් තමගේ වැලිස් ඇතිකරගණ්ඩ. ඊලංකාරණයේ ආර්ථිකව ස්ථාවර වඩ ඒවගේම අන්න ඒවා අගේ කරන්ඩ. තමගේ සහහිකයාව සහික වගේ කරන්්ඩ. අංකෙ කොළලා හා. ඇැන ඒ ේචන කරන්නඩ පා ගැටලුවක් ප්‍රශ්යක්තිය න හොට ොලා ඒයම් කතා කරන්න්න අංක දුල්හා ඉව සීමෙන් කටයුතු කරන්න එකොට ඔබේ ආදර සම්බන්ධය ඔබ විවා ජීවිත ඔබට සාර්ථක පවත්වා ගනන්නට පුළුවන් කමලබෙන විතිමාරම දශනා මොලින් සඳහන් කලා වගේ දෙදනෙකුගේ ආදරය නිවන දක්වාම පවත්වා ගන්නට අවශ්‍යන ඔබ සද්ධවින් සමාන වෙන්ඩ. සීලෙන් සමාන වඩ. දෙයාගෙන් සමානවෙඩ ප්‍රඥාවෙන් සමානවෙන් එතකොට සමාන ගුණ ධර්මතියන අය මේ ජීවිතයේ නිරවුල් අරුබුද රහිත වරබපු දවම කරගෙන ජීවිත්ටලා පරලවදිත් එකට ගුණ ගැහිල්ලා ඒගේ ජීවිත චතුරාර්රි සත්‍යයාබෝදෙන් අමා නිවනින් අවසන් වෙන බවට පත් වෙන. ඇතික නිසා ඔබට අද දවසේද කියල දුන්නේ අංගුත්‍රණකායේ නකුළ පිත සූත්‍රය අනිුසාරයෙන් ධර්මකාරණා බොහෝමයක් කියල දුන්න ඉතින්. ගේ යහලුවන්ටත් මිත්‍රියන්ටත් මේ බව දැනුවත් කරඩ. මේ ධර්මකාණ අශ්‍යයා කරන්න මේ ලොකු පිංක එක නිසා. ඔබ හැමටම මෙම රැස්කල ධර්මස්්‍රවන මේ කුසලේ ධර්මදානමය කුසලයේ චතුරවාරි සත්‍යබෝදය පිණිසම පවතීවා කියල සිෙත්පතා ආශිරවාද කරනවා. පුුණයානු මෝදනාව. අද මෙම ධර්මානුසාාසනාවට තමස දැහැති දායකත්ත ලබාගෙන කටයුතු කොට ති බෙන්නේ. හලාවත පල්ලම පදිංචි දැනට විදෙස්ගතව සිටින අශෝකා මල්කාන්දි මහත්මිය විසි. ති අපි එතුමියට සෙත්පතා ආශිර්වාද කරන අතර එතුමිය සිදුකරන සියලුම් රැකකි රක්ෂා කටේතු හැම ආකාරයකින්ම මල් පල දරත්වා. චතුර වාරි සත්‍යබෝධිර් මෙම ධර්මදානම කුසලය හේතු වාසනාවේවා කිය අපි සෙත් පතනවා. ප්‍රාන අරුවුණු බවට පත්වන්නේ. ීට වසර විසිපහකට පෙර පරලෝ සැපත් සෙබස්තියෙන් ආදරණිය පියානන්ට පු ්‍යානෝතනා කිරීමටත් පසුගිය ජූලි මස හතරවන දින එනම් මීට දින පහලෝකට පෙර හදිස්සියේ වියෝූ අවුරුදු හයක් වූ පොමුදී විහන්සාසිගිත දියනියයට සසර වසනාතුරවා එවන් අකල්මරණ සිදු නොවේවා. දියනයට නිවන්සුව පිණිස්ස මෙම ධරම දානමයකුසලය හේතුවාසනාවේවා. තවද මීට වසර, හසේකට පෙර කකල් මරණයකට ගොදුරු වූ සමීර සිරිමල් සහෝදරයාටත් මේ පින් අත්පත් වේවා. හරිස් චන්ද්‍ර ගුණන්තිලක සුනිල් ශාන්ත ප්‍රභාත් ජේරත්න ආදරණීය සහෝදරය ඇතුළු නමින් පරලෝ සැපත්සිලූ ඥාතහිතමිත්‍රාදීන් දන් මේ පින් අත්පත් වෙෙත්වා. දැනට රෝගාතරොව සිටින වයසෞරදු අසුවක් වන ඇලිස්නෝනා මෑනියන්ට නිදුක් නීරෝගේී සුව චිර ජීවනයෙන් සැලසේවා. හලාවත පල්ලම පතිදිංචි දැනට විදිස්කතව සිටින අශෝකා මල්කාන්ත මහත්මියගේ සහෝදර සහදරියන් ඥාතහිතමිත්‍රාදීන් දූදරුවන් සිලු දෙනාටත් නිදුක් නිරුගී සුවය සැලසේවා. දේශකයන් වහන්සේටත් ප්‍රාර්ථනය බෝධියකින් අමා නිවන්සුව ලැබේවා කියලා සෙත්පතා ආශිරවාද කරනවා. රැස්කල උදාාර්තර පොන්න දරමියෝ පින් කැමති සසිලු දෙවිවරු අනුමෝදන් වෙවා. ඔබ පැමනමින්න්න අභහවට පත් සසිලු ඥාතිවරමේ පින් අනුමෝදන් වෙත්. ගේ උතු ගුරදවන් වහන්සේලාට මහෝපත්යන්හසේලාට කල්ලයා අනමිත්‍ර සමස්ත මහා සංගරත්නයටත් මේ පින් අත් එත්තුවා අප හැම දෙනාගේම දෙමවපිය වැඩිහිි ගුරුවව ාතිීතයින් සෑම් සිලු දෙනාටමත්. වස්සාන ධර්මදේශන යු නාලිකා පවත්වා ගෙන ලබන ගයයාන් දෘෂන්ත මහත්ම ආපදාාන කාඩ ම්ඩලයේ සෑම් සිලු දෙනාටමත්. ලෝකයේ පුරා සද්ධර්මය ශ්‍රවණය කර බෞද්ධ බෞද්ධ ඔබ සෑම් සිලු දෙනාටමත් මෙම උදාාර්තර ධර්ම දානමය කුසලේ. ල දෙලව ජීවිත වාසනාවන්ත කර ගන්ටත් චතුු ර් සත්‍යාවබෝධයෙන් අමා නිවන්සුව ලබන්නටත් හේතුවේවා වාසනාවේවා ආකාසට්ටාචभම්මට්ටා දේවානාගා මහිද්ධිකා ප්ඥන්තන් අනුමෝදිත්වා චිරන්ඩක් කන්තු සාසනං ආකාසට්ටාචभුම්මට්ටා දේවානාගා මහිද්ධිකා න්තං අනුමෝදිිත්වා චිරන්රක්හන්තු දේසනං ආකාසට්ටාචබුම්මට්ටා දේවානාගා මහිද්ධිකා පුණ්ඥන්ත අනුමෝදිිත්වා චිරන්රක් කන්තුතුවං සදා හැම දෙනාටම තෙරුවන් සරණයි. වස්සාන ධර්ම දේශනා ජබ් නාලිකාවස්සෙේක් ඒේ්‍රවනය කළේ මීට වසර විසිපහකට පෙරපරලු සැපත් සිබස්තියෙන් ආදරණීය පියානන්ට පින් අනුමෝදැන් කිරීම පිණිස වස්සාන ධර්ම දේශනා යුබ් නාලිකව සේ සිදුකළ ධර්ම ධානමේ පින්කමයි. එවෙනුවෙන් පින් පර දයකත්වයගෙන කටයුතු කළේ හලාවත පල්ලම පදිංචි දැන්නට විදේශකතව සිටින අශෝකා මල්කාන්ති මහත්මයයි. සිදු කලා වූ ධර්ම ධානවය කුසලේ ආනුභාවේ බලයෙන් අශෝකා මල්කාන්ත මහත්මය ඇතු පහු. පින් වත් පිරිසට නිෙදුක් නීරෝගී චිරජීවනය උදාබේ වයි සාතු සිතින් ප්‍රාර්ථනා කරමෝ. ධම්මස ඔබ සැමකත් සම්මා සම්බුදු සරණයි. ඔබටක් වස්සාන ධර්මදශනා ය නාිකාවස්සේ දායිකතු ධර්ම දේශනාවක් ප්‍රචාරය කරගැනීමට අවශනම් දැන්ම කතා කරන්න බිදුඇයි හතයි එකයි අටයි, පනස් හතයි, පනස් හතයි දහතුන දුරකතනංගේට බින්තුඇයි හතයි එකයි අටයි පනස් හතයි, පනස් හතයි, දහතුන දුරකතනංගේට. WhatsAppත්ස, වයිබ, ඉමුමගින් දැන්ම කතා කර ඔබේ දයිකත්තු ධර්මදේශනාව දැන්ම වෙන් කරවාගන්න. දහම්ම සූභ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නමුතමු ධර්මදේශනා ශ්‍රණය කිරීමට වස්සානු ධර්ම දේශණ අපගේ YouTubeුබ් නෑලිකා ව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න බෙලයිකරනය කලික් කරන්න.